අයිබෝවන් සුබ උදෑසනක්. සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මල් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. වත්මන් රජය දිනකට රුපියල් බිලියන 25 බැගින් ණය වෙනවා. රටට ඉතා හිතකර තත්ත්වයක්. මහාචාර්ය වසන්ත අතුකෝරළ කියයි. 69 ලක්ෂයේ බලාපොරොත්තු කරට අරන් සර්වජන බලය නුගේ ගොඩට. 76 වසරක් පුරා මිනිගුවක් පස්සේ ගිය අපිට මෙහෙම ගියොත් හෙටත් මේ කලම යන බව අද ටෙලිවැකියෙන්. ජූලි පළවෙනිදා සිට 50%ක විදුලි බිල අඩු කිරීමක් පිළිබඳ තොරතුරු වාර්තා වන බව ලංවිම ඉංජිනේරු සංගමේ සභාපති ඉංජිනේරු දනුෂ්ක පරාක්‍රමසිංහ පවසනවා. අසාමාන්‍ය ලෙස විදුලි බිල අඩු වුණොත් එය විදුලි බල මණ්ඩලයට බලපෑමක් විය හැකි බව ඉංජිනේරු සංගමේ ස්ථාවරයේ වී ඇත්තේ. විදුලි බිල අඩු කිරීම දේශපාලන අවශ්‍යතාවයන් මත සිදු කරන්නක් බවයි ඉංජිනේරු සංගමය පෙන්වා දෙන්නේ. අධිකරණ තීන්දුවත් එක්ක යම් යම් කරුණු කාරණා රාශියක් කියලා තියෙනවා. පනත බලාත්මක වෙන්නේ කොහොමද, කවද්ද මේ පනතක් විදියට එළියට එන්නේ, පළවෙනි කාරණාව තමයි සමාගම් වලට යන්නේ කොහොමද ගැන රිපෝට් එකක් ඉදිරියේ හැදෙන්න නියමිතයි. ජාතික විදුලි ප්‍රතිපත්තිය, ඊට පස්සේ වාර්ෂික විදුලි මිලදී ගැනීමේ සැලැස්මක් හැදෙන්න ඕනේ. දිගුකාලීන විදුලි ජන සැලැස්මක් තියෙනවා, ඒකත් ඉදිරියේදී හැදෙන්න නියමිතයි. ඔය ලියවිලි හතර සම්පූර්ණ වුණොත් තමයි නියමිත දිනේ ප්‍රකාශයට පත් කරන්න පුළුවන් ගැසට් එක මගින් ඉදිරිපත් කිරීමේ හැකියාව අමාත්‍යවරයාට තියෙනවා. ජූලි පළවෙනිදා ඉඳන් විදුලි බිල සංශෝධනය වීමට නියමිතයි. සංසරණය වෙන ලියවිලි තියෙනවා, ආරංචි වෙච්ච දේවල් තියෙනවා. ගෘහස්ථ පාරිභෝගිකයන්ට 50%ක් විතර ප්‍රමාණයක සානියක් දීලා තියෙනවා මේ වෙලාවේ. ඒ වගේ ප්‍රමාණයක් දීලා මේ ආයතන ඉදිරියට ගෙන යන්න අමාරුයි. මේක අනිවාර්යෙන් කර්මාන්ත ක්ෂේත්‍රයටත් ලැබිය යුතු වාසියක් තියෙනවා. මොකද කර්මාන්ත ක්ෂේත්‍රය කඩා වැටෙනවා නැත්නම් කර්මාන්ත වලට දැනට තියෙන විදිහට අඩුවීමක් මොකුත් යෝජනා වෙලා නැහැ. නෑ, තාම නෑ. ජන ජූලි පළවෙනිදාරණ එන්න තියෙන්නේ. අපි විශ්වාස කරනවා දේශපාලන ඌමනාවට කියලා. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 525 වෙනි ටෙලිවැකිය. මේ යන විදිහට නම් පුතේ, හතර අතින්ම ඇහෙන කතත් එක්ක ශ්‍රී ලංකාව ලෝකයේ සංවර්ධිතම රාජ්‍ය බවට තව ටික දවසකින් පත්වෙනවා. පත්වෙනවාමයි හරිය. ඔව්, සංවර්ධිත රාජ්‍ය බවට පත්වෙනවා. ඔය 20:48 වෙනකන් ඉන්න ඕනේ නෑ. හොඳේ, ඊට ඉක්මනට සංවර්ධනය වෙනවා. හරිද? දැන් බලන්න මේ දවස්වල ඇහෙන කතා. යාපනය ආර්ථික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක් කරන්න හදනවා. ඊළඟට ඉන්දියාවට පාලමක් දාලා නේද දෙරට අතර මහා ආර්ථික විප්ලවයක් කරන්න හදනවා. ඊළඟට මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් කරන්න හදනවා. ඒක නම් මේ අදානිට දීලමයි කරන්න වෙන්නේ. හොඳේ, ඊළඟට මේ අනුරාධපුරයේ ලෝක පූජිත නගරයක් බවට පත් කරන්න හදනවා. අරහින් කිලාලි කලපුව, ඕ කිලාලි කලපුව මේ පානීය ජල ව්‍යාපෘතියක් බවට පත් කරන්න හදනවා. හොඳේ, ඊළඟට මෙහින් හෝගාල සීතා නැන්දලාට අයිතිව තිබුණු ඉඩම් බෙදලා දෙනවා. හොඳේ, තව ටික දවසකින් සියලුම රටවැසියන් ඉඩම් හිමියන් බවට පත් වෙනවා. තේවතුත් අයිති වෙලා කම්කරුවන් තේවතු හිමියන් බවට පත්වෙනවා. එතකොට ඔය රුපියල් 1700ට සටන් කරන්න මරාගන්ට ඕනේ නෑ. කැමති විදිහට කම්කරුවන්ට පුළුවන් ආදායම බෙදාගන්ට නේද? ඊළඟට දකුණු ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයේ බවට ශ්‍රී ලංකාව පත්වන දිනේ වැඩි ඈතක නෑ මේ යන විදිහට. හරිය, ඕ දකුණු ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයේ. හරිය, කොහොමත් දැනට ගුරුවරුන් නම් ඉතින් ඔය 50,000ක් විතර අඩුයි, 50,000ක් විතර හිඟයි. හොඳේ, ඒ වුණාට ඒකටත් ඉතින් දැන් විසඳුමක් හම්බෙනවා. මොකද ඔය ළඟදිම පාසල් පද්ධතියම AI කරනවානේ. ඒ කියන්නේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ට් තාක්ෂණයට හරවනවානේ නේද? එතකොට කොහොමද AI ගුරුවරුන් විෂය දෙසනකොට හෝගාලා නේද? එනිසා ගුරු හිඟියත් ඉවර වෙනවා. හොඳේ, මුළු රට පුරාම කලාප වශයෙන් මල්වතු හදන්ටත් සැලැස්මක් තියෙනවා. ඕ, රට පුරාම කලාප වශයෙන් මල්වතු. එතකොට නුවරඑළිය තනිකරම මල්වත්තක් කරන්න යන්නේ. හොඳේ, සමස්ත ආර්ථිකයම ඩිජිටල් කරනවා, ඩිජිටල්කරණය කරනවා. හරිය, ඊළඟට මේ දියර කිරිවලින් ඕ සම්පූර්ණයෙන්ම රට සම්පෝෂිත කරලා දානවා. ඊළඟට මේ මොඩ්ගොවියොත් හදනවා, චුයින්ගම් කන බූට්ස් දාලා
දාලා වැඩ කරන අයක ටික පරණ කතාවක්. හොඳේ ඔයක හුඟ කාලෙකට ඉස්සෙල්ල කරපු එකක්. හරිය මේ ඒ විතරක් ය තව පරණ කතාවක් තියෙනවා. ඉතින් මතක් කරන් යනවා නම් නේද, කොල්ලෝ කෙල්ලන්ගේ අතේ බ්‍රේස්ලට් දානවා. එතකොට කුරුණෑගල පැත්තේ අර වොක්ස්වැගන් කම්මල නේද, ඊළඟට පුංචි කාර්. ඔව්, හැම තරුණ තරුණියකටම අතට බ්‍රේස්ලට් දාලා පුංචි කාර් එක වටයක් යන ටිකක් පරණ පුරුදු හොනේ. ඒවා ටිකක් පරණයි. මේ අතර වාරේ තමයි ඉතින් ওই හාල් කිලෝ 20 කුත් දීගෙන යන්නේ. එතකොට හොඳට තුන් වේල කාලා සතුරින් ඉන්න පුළුවන් නේද. ඇත්තටම ඉතින් අපි හඳින් හාල් පවා ගෙනල්ලා කාපු ජාතියක්නේ. ඔය 70 ගණන් වල හඳින් හාල් ගේනවයි කොහමත් අපි ඡන්දේ දුන්නා. ඒ නිසා දැන් මේ දවස්වල මේ ඇහෙන කතා හෙලවෙන මනස පුතා හොඳේ. තව ටික දවසකින් මේ ඡන්ද වේදිකාවේ මෙන්න මෙහෙමත් ඇහෙන්න පුළුවන්. හරිද, පුදුම වෙන්න එපා. අපි දැන් ඉතා හොඳ ආර්ථික තත්ත්වයක ඉන්නේ. අපි දැන් බංකොලොත් භාවයෙන් මිදෙන්ටයි යන්නේ. ඇමරිකාන් ඩොලර් බිලියන 100.75ක විතර පොඩි ණයක් තියෙනවා. ඒක ගණන් ගන්න දෙයක් නෙමෙයි. රටේ ඉන්නවා 2.2 ලක්ෂයක් විතර ජනතාව. අද මේ ගෙවන බදුවල හැටියට මේ එකයිකුට ගෙවන්න තියෙන්නේ රුපියල් 115ක් 20ක් විතර ණයක්. එකයි 115ක් 20ක් විතර ගෙවුවාම මේ ඇමරිකානු ඩොලර් බිලියන 100 ගෙවලා දාන්න පුළුවන් නිකන් S2 වහගෙන. හොඳේ, අපි තව ටික දවසක හිමින් හිමින් ඒක ගෙවන්න පටන් ගමු. එතකොට 20.48ට ඉස්සෙල්ලා ණය ගෙවන්නත් පුළුවන් අපිට. හොඳේ, ඊට පස්සේ අපිට හඳට රොකට් යවන්නත් පුළුවන්. ඕ, අපි හඳේ ගෙවල් හදන්න තීරණය කළා තියෙනවා. හඳට යන්න ලෑස්ති වෙන්න. ඊළඟට අපිට තියෙනවා අඟහරු අල්ලන්න. ලෝක බලවතුන්ට විතරක් නෙමෙයි අපිටත් අභ්‍යවකාශයයි. අපි ඒ අභ්‍යවකාශ සටනත් ආරම්භ කරනවා කියලා මම කියන්න කැමති. මම කියන්නේ මම නෙමෙයි. හොඳේ, මේ දවස්වල ඇහෙන්න පුළුවන් කතා මම මේ කියාගෙන යන්නේ. හොඳේ, ඔය වගේ ඉදිරි මාස 4-5 ඇතුලේ ඇහුනොත් ඔළුව උල් කරගන්න එපා. ඕකට කියන්නේ හෙළවෙන මනස පුතා කියලා. හොඳේ, හෙළවෙන මනස. මේ අහන්නකෝ, මේ වගේ කතා අපේ රටේ ඡන්ද ඉතිහාසයේ පුරාම ඇහිලා තියෙනවා. ඒ කියපු පුරාජේරු කතාවලට අත්පුඩි තලපු නිසා තමයි උන්දලා බලයට පත් වෙලා අපිට තැළුවේ. හොඳේ, අපි අත්පුඩි තැළුවා, උන්දලා බලය අරගෙන අපිට තලනවා. මේ අහන්න, මේ රටේ ඇත්ත තේරුම් ගන්න. අපේ රට ආසියාවේ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය කරන්න ප්‍රථම රටට AI හෙවත් Artificial Intelligence ගේන්ට ප්‍රථම රටම ඩිජිටල් කරන්න ප්‍රථම. මෙන්න මේක මතක තියාගන්න. ඔය බොරු පුරාජේරු කතා කියනකොට රෙද්ද පල්ලෙන් බේරෙනවා කියලා. හොඳේ, අලුත්ම ලෝක බැංකු වාර්තාව නිකුත් වුණා. අන්නේ වාර්තාවේ තියෙනවා ශ්‍රී ලාංකිකයින්ගෙන් 29.5% ශ්‍රී ලාංකිකයින්ගෙන් 29.5% දරිද්‍රතා රේඛාවෙනුත් පහළ ජීවත් වෙන්නේ කියලා. කොහොමද වැඩේ? සෑම පුද්ගලයින් 10 දෙනෙකුගෙන්ම 6 දෙනෙකු සෞඛ්‍ය අධ්‍යාපනය සහ ජීවන මට්ටම අවධානමට ලක් වෙලා කියලා. සෑම පුද්ගලයින් 10 දෙනෙකුගෙන්ම 6 දෙනෙකුගේ සෞඛ්‍ය අධ්‍යාපනය සහ ජීවන මට්ටම අවධානමට ලක් වෙලා කියලා. හොඳේ, පාසල් පැමිණීම, පාසල් අධ්‍යාපන කාලේ නිවාස සනීපාරක්ෂාව, පානීය ජලය, නිදන්ගත රෝගාදී බොහෝ කාරණා අවධානමට ලක් වෙලා ඉවරයි. මේ අවධානමට ලක් වෙන පුද්ගලයින්ගෙන් 82%ක් ජීවත් වෙන්නේ ග්‍රාමීය ප්‍රදේශවල කියලා අලුත්ම ලෝක බැංකු වාර්තාවේ තියෙනවා. හොඳේ, අපිට ඔබට කියන්න ඇත්ති, මේ පාලකීන් පුන් පොයට හඳේ ඡායාව වතුර මතට වැටුනහම ආං හඳ, ආං හඳ. අපි ඔබට හඳේ ඉඩම් අයිතිය දෙනවා කිව්වහම වතුරට පනින්න එපා, හඳේ ඉඩම් අල්ලන්න. මේ දේශපාලන නඩය මේ 76 වසර පුරාම කළේ හඳේ ඡායාව හඳ කියලා පෙන්වපු එක තමයි කියලා අද ටෙලිවිකිය අවසන් කරන්නේ දැන් ඇති රැවටුණා කියලා. රජය දිගින් දිගටම බැඳුම් කර සහ භාණ්ඩාගාර බිල්පත් හරහා බිලියන ගණනින් ණය ලබා ගනිමින් සිටින බව මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ රජයේ එලෙස දිනකට රුපියල් බිලියන 25ක පමණ ණය ලබා ගන්නා බවයි. ඒ අනුව දළ වශයෙන් මසකට රුපියල් බිලියන 700 ඉක්ම වූ ණය ප්‍රමාණයක් රජයේ ලබා ගන්නා බවද මහාචාර්යවරයා පෙන්වා දෙනවා. රජය දේශීය භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම් කර වෙළඳපොළ තුළ දිගින් දිගටම ණය ගැනීමක් අපිට දැක ගන්නට පුළුවන්. විශේෂයෙන් මේ වසරේ පළවෙනි මාස 5ක කාලය තුළ භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ තුළින් රුපියල් බිලියන 385ක වගේ ණය ප්‍රමාණයක් අරගෙන තියෙනවා. ඒ වගේම භාණ්ඩාගාර බැඳුම් කර තුළින් රුපියල් බිලියන 795ක වගේ ප්‍රමාණයක් අරගෙන තියෙනවා. එහි අදහස තමයි මේ වසරේ පළමු මාස
පහක කාලය තුළ රුපියල් බිලියන 3880ක වගේ භාණ්ඩාගාර බිල්පත්හා බැඳුම් කර තුලින් ණය ලබා ගැනීමක් සිදු කරලා තියෙනවා කියන කාරණේ. දැන් මේ මාසයේ මේ වෙනකොට රුපියල් බිලියන 750ක වගේ මුදල් ප්‍රමාණයක් භාණ්ඩාගාර බිල්පත්හා බැඳුම් කර තුලින් අරගෙන තියෙනවා. මේ 19 වෙනිදා තවත් බිලියන 230ක වගේ ප්‍රමාණයක් ගන්නට හදනවා. ඒකෙන් අදහස් කරන්නේ මේ මාසයේ 20 වෙනකොට රුපියල් බිලියන 900කට වඩා වැඩි ප්‍රමාණයක භාණ්ඩාගාර බිල්පත්හා බැඳුම් කර තුලින් රජයේ ණය ගැනීමට අපේක්ෂා කරනවා කියන කාරණේ. ඒකෙදි විශේෂයෙන්ම මේ මාසය තුල සමහර විට මාසයේ අවසන් වෙනකොට බිලියන 1000කට වඩා ණය ප්‍රමාණයක් මේ වෙළඳපොළ තුලින් ලබා ගැනීමට බොහෝ විට ඉඩකඩ තියෙනවා. සාමාන්‍යයෙන් මාසයකට මේ වෙනකොට රජය රුපියල් බිලියන 770කට වඩා වැඩි ප්‍රමාණයක් භාණ්ඩාගාර බිල්පත්හා බැඳුම් කර වෙළඳපොළ තුල ණය විදිහට ලබා ගන්නවා. ඉතින් දිනක ලබා ගන්නා මුදල් ප්‍රමාණය ගත්තොත් දිනකට රුපියල් බිලියන 25ක වගේ සාමාන්‍ය මුදල් ප්‍රමාණයක් ණය විදිහට ලබා ගන්නවා. දැන් මේ ලබා ගන්නා ණය තුල දේශීය ණය ප්‍රමාණය විශාල වශයෙන් වැඩි වෙනවා. මේකෙදි අපි දන්නවා රජයේ මේ ණය ලබාගෙන බොහොමයක් මුදල් වියදම් කරන්නේ ණය ආපසු ගෙවීමට. නමුත් දැන් මේ ක්‍රියාවලිය තුල එන්නේ එන්න රටේ ණය බර වැඩි වෙනවා නම් ඒක නැවතත් ආර්ථිකය ගෙන යන්නේ අනාගතයේ අවදානම් සහගත තත්ත්වයකට. එහෙමනම් සිදු කළ යුත්තේ මේ ණය ගැනීම ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්නට ඕනේ ආර්ථිකය තුල. ඒ සඳහා සැලසුමක් තියෙන්නට ඕනේ. නමුත් එහෙම සැලසුමක් නැතුව මේ ආකාරයට ණය දිගින් දිගටම ගැනීම තුල ආර්ථිකයේ නැවතත් විශාල අවදානමක් කරා ගමන් කරනවා කියන කාරණය තමයි අපිට පැහැදිලි වෙන්නේ. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. හමුයමු මධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.